අපි හැමදෙරුනේ සමහර වෙලාවට මේ කාල සීමාවෙදී අපිට පින්කම් කරන්න හැකියාවක් ලැබෙනවාද කියලාත් ගැටලුවක් තියෙනවා. ඉතින් සමහර වෙලාවට තමන්ටත් තමන් හිතාගෙන හිටියා වගේ ලොකු පින්කම් විශාල පුණ්‍ය කර්මයන් වලට සහභාගී වෙන්න දායක වෙන්න අවස්ථාව නොලැබී යන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ හැමදෙරුනේ සමහරු කියනවා යානම් හරිම පින්වන්ත කෙනෙක් දැක්කමත් අපිට තේරෙනවා කියලා. නමුත් අපේ හැමදෙරුනේ අපිට මේ පින්වන්ත භාවය ලබා ගන්නට ඇත්තටම අපේ අවංක සිතුවිලි අවංක ක්‍රියාතුලින් හැකියාව ලැබෙනවද? පින් දහම් වල නිරත වන්නට මේ කාල සීමාවේ අවස්ථාවක් නොලැබුණත් අපේ පින වැඩි දියුණු කරගන්නට අවංකවම ධර්මානුකූලව අප කටයුතු කළ යුත්තේ කෙසේද? පින කියන එක සමන්ති අපේ ජීවිතවලට තියෙන මහා ගාමක බලවේගයක්. පැහැදිලිවම පිනෙන් තොර කෙනා සහ පින් ඇති කෙනා හඳුනා ගන්නට පුළුවන්. කවුරු හරි කෙනෙක් දැක්කාම උනත් කියනව නේද, එයානම් හරි පින්වන්තයි, පින් පාටයි පින බේරෙනවා කියලත් කියනවනේ අපේ සමාජයේ. එහෙම බේරෙනවද පින කියලා එකපාරට දැක බලා ගන්න බැරි වුණත් ඒ වුණාට පින්වන්ත කෙනෙක් සොයන්න පුළුවන්. මහා පාර හිටියත් එයාට ආහාර පාන ටික හරි ලැබෙනවා. ඒ නිසා පින කියන්නේ අපේ ජීවිතයේ සුඛිත මුදිත කරගන්න මේ සංසාරේ භයානක අනවරාග ගමනක් යන අපට කාසිපණන් හැටියට තමයි පින් හඳුන්වලා තියෙන්නේ. දැන් මේ හන ප්‍රශ්නය, පින්කම් කරන්නේ Taman නැති වුණත් කරන පින්කමකට අඩුම ගාන යාන්තම් හිත පහදවාගෙන හරි ඒ පැත්තට මග පෙන්වලා හරි තව කෙනෙකුට Taman කරන්නේ නැත්තම් ඒකත් ශාන්තියක් වෙනව නේද? කොයි වගේ බලයක් ලැබෙනවද කියන කාරණේනේ අහන්නේ. මේ අහන කාරණයත් එක්ක මට මතක් වෙනවා අපේ බණ පුතේ සඳහන් වෙන ලස්සන ගාථාවක්. පින මත ගමනේ ස්වභාවය. හංසාදි පතේ යන්ති ආකාසේ යන්ති ඉද්ධියා නීයන්ති ධීරා ලෝකස්මින් ජෙත්වා මාරං සවාහිනි. ලස්සන ගාථාවක් බලන්න සමන්ති. හංසයෝ සූර්ය මාර්ගයේ ගමන් කරනවා, ඉර්ධිමතුන් ආකාසේ ගමන් කරනවා. නුවණැත්තු මොකද කරන්නේ? ධර්මයට කැමති අය මොකද කරන්නේ? පැහැදිලිවම චෙත්වා මාරං සවාහිනි. මේ සේනාව සහිත මාර්යා පරද්දලා නියන්ති ධීර ලෝකස්මින් මේ ලෝකෙන්ම ලෝකෝත්තර මාර්ගයෙහි නිවෙන සැනසෙන මාර්ගයේ ගමන් කරනවා. අන්න නුවණ තීන අය. පඤ්ඤාවන්තසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ප්‍රඥාවන්ත අයටයි මේ ධර්මයේ සසරින් එතර වෙන්න පුළුවන් ඒ අයට. ඒ නිසා අපි මතක් කරන්නේ මේ ප්‍රශ්නයත් එක්ක, ඔබ මහා පිංකම් නොකලත් කරන මහා පිංකමක් හරි සුළු පිංකමක් හරි දැකලා සිත පහදව ගන්නට පුළුවන් නම්, ඒට වචනයකින් හරි ආධාර කරන්නට පුළුවන් නම්, ඒ පැත්තට Taman නොගිය කෙනෙක් යොමු කරවන්නට පුළුවන් නම්, පාර හරි කියලා දෙන්නට පුළුවන් නම්, පිංකම් කරන පැත්තට කුසලයේ වඩන පැත්තට ඒක හරි වටිනවයි කියන කාරණය නම් මතක් කරන්ට ඕන. සනරාමර සෙවන බාල මහලු තරුණ කොයි කවුරු තහන නිසා මට හිතුණ පුංචි බණ කතාවක් මෙතනට එකතු කරන්න. සමන්ති අංකුර කියලා රාජකුමාරයෙක් හිටියා. මේ රාජකුමාරයට තීච්ච සම්පත් ඔක්කොම නංගිටයි අයියටයි බෙදලා දීලා එයා හිතුවා, නෑ මගේම ශක්තියෙන් මං ගොඩනැගෙන්න ඕන පරම්පරා ධනය මට ඕනේ නෑ. එහෙම හිතලා වෙළඳාමියන්ට මහා කාන්තාරයට පිටත් වුණා වෙළඳ කරත්ත 500ක් එක්ක. එතකොට මහා සිටුවරේ. හැබැයි කාන්තාර ගියාට පාර වැරදුනා, ජලය ඉවර වුණා, ආහාර පාන ඉවර වුණා. දැන් ඔක්කොම අතරමං වෙලා මැරෙන්නයි හදන්නේ. මෙහෙම ඉන්නකොට අංකුර රාජකුමාරියෝ තවම ධීරිය අතහැරියේ නෑ, උත්සාහය අතහැරියේ නෑ කාන්තාරය අතරමං වුණා. වටේ පිටේ ඇවිදලා බැලුවා, බැරින්නම් ඈත ගහක් තියෙනවා. මේ ගහ කාන්තාරේ නිකන් තියෙන්න බෑ, මෙතන බලයක් ඇති. ඒ නිසා ඉෂ්ට දෙවියන්ට නමස්කාර කරන්න ඕන කියලා යම් කිසි දෙවියෙක් සිටිනා මා කරන හොඳ වැඩ අතහැරීමේ ශක්තිය ඒ පින දකිනා මට උපකාර කරත්වා කියලා ඇත්තටම හොඳින් හිටපු කෙනෙක් මේ අංකුර රාජකුමාරියෝ.
පින්වන්ත කෙනෙක් තමන්ගේ සම්පත් සහෝදර සහෝදරියන්ට දීලා ආපු කෙනෙක් අතහැරලා ආපු කෙනෙක්. එතකොටම ඇත්තටම අර මහා ගහෙන් අතක් මතු වුණා. ඒ අත දික් කළාම බැලින්නම් ඒ ඇඟිලි පහින් ජලය වැගිරෙන පටන් ගත්තා. මිනිස්සු කොම කල්ලා මුට්ටි බාල්දි අරගෙන ඇවිල්ලා අර ජලය ගෙන ගියා. නැවත ආහාර පාන සහල්ලාදී එළවලු ආදී ඉල්ලනකොටත් ප්‍රතිඵලය සමානයි. අර ඇඟිලි පහින් ගහෙන් මතුවෙච්ච සියල්ල ලැබුණා. මෙතන හිටපු තවත් ලෝභී මිනිස්සෙක් හිතුවා මේ දෙවියෝ ගෙදර ගෙනිච්චනම් හොඳයි කියලා ගහත් එක්ක. එහෙම හිතපු ගමන් සියල්ල අන්තර්ධාන වුණා. හැබැයි අංකුර රාජකුමාරයෝ සියල්ල තේරුම් අරගෙන සමාව ඉල්ලුවා. අපේ කවුරුම හරි කෙනෙක් නරක සිතිවිල්ලකින්, ලෝභී සිතිවිල්ලකින් ක්‍රියාත්මක වෙලා තියෙදම සමාවෙන්න කියලා ඉල්ලුවට පස්සේ නැවත ගහත් පහළ වුණා. අර වෘක්ෂ දේවතාවත් පහළ වුණා. එතකොට ඇහුව ප්‍රශ්නයක් මේ රාජකුමාරයෝ, ඔබට කොහොමද මෙච්චර ශක්තියක් හිතූ සම්පත් දෙන්න? මහා කල්පවෘක්ෂයක් වගේ. එහෙම බලයක් කොහින්ද කියලා බලන්න පින්වත්නි, සවන් දෙන්න හිතන්න. මේ දෙවියෝ මතක් කරනවා මං කරපු ලොකු පින්කමක් නෑ. බුද්ධාන්තර ගණනාවකට එහා සිටුවරෙක් මහා දංහලක් ඉදි කරලා තිබුණා. මට එහෙම දන් දෙන්න තිබුණේ නෑ. මම මේ රෙදි මහන මිනිස්සේ, සපත්තු මහන මිනිස්සේ, හතරමං හන්දිය හිටපු කෙනෙක්. හැබැයි දංහලට යන්න පාරස වෙනකොට මිනිස්සුන්ට අත දික් කරලා පෙන්නවා අන්න අතනයි තැන තින්නේ කියලා. පාර මේකයි කියලා. අත දික් කරලා හොඳ දෙයට පින්කමට සම්බන්ධ වෙන්න පෙන්නපු නිසා මම ඒ පිනින් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා මහා බලවත් දෙවි කෙනෙක් බවට පත් වුණා. ඒ අනුහසින් තමයි මේ වෘක්ෂයට වැඩම කළේ කියලා මතක් කළා. දැන් මේකෙන් පේනවා තමන්ට ලොකු පින්කමක් කරන්න බැරි වුණාට ඒ පැත්තට අත සිත ගත යොමු කරලා අන් අය යොමු කිරීමත් මහා භාග්‍යයක් බව. මේ ටික අහගත්ත අංකුර රාජකුමාරයෝ පෙරලා ගිහිල්ලා තමන්ගේ සියලුම සම්පත්තීන් දන් දීලා එයත් දිව්‍ය ලෝක සම්පත්තිය ලැබුවා කියලා ඒ බණ කතාවේ සඳහන් වෙනවා. කෙනෙක් කියාවේව බණනි කියලා. බණම තමයි. ඔබත් ඒ කරුණ හොඳ සිතිවිල්ලක් කමටහනක් කරගෙන ජීවිතය පිනෙන් පිරෙන විදිහට පින කුසලයේ බවට පරිවර්තනය කරගන්න ගමනක් යන්න. සංසාරේ උපනුපන් භවයක් භවයක් පාසා ඔබට නැtei කියන වචනයවත් අහන්න ලැබෙන්නේ නැහැ. අසරණ වෙන්නේ නැහැ. නැතිබෙරි කෙනෙක් වෙන්නේ නැහැ. නැහැයි කියන වචනේ කියන්න ලැබෙන්නේත් නැහැ. ඒ නිසා ඔබ එතනට සමීප වෙන්න ඒ ආශ්චර්යවත් ධර්ම මාර්ග ගමන් කරන්නට කියලා අපි ආශිර්වාද කරනවා. එහෙමයි අපේ හාමුදුරුවනේ.